ආචාර්ය EW අධිකාරම් RITLS අනුස්මරණ විවාදයේ කොළඹදී සේනානායක විද්‍යාලයේ දී පැවැත්තුණා. සිසු දරුවන්ගේ කුසලතා දැනුම හා ආකල්ප වර්ධනය වෙනුවෙන් ඒ සංවිධානය කර තිබුව අතර අනුලා විද්‍යාලයේ විදුහල්පති MSR අයිරංගනි හා ඩී සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. කහටගස්දිගිලි ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රථම වර්ග ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීම ගලින් බිඳුනු වැව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඉමාලි නාකන්දල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. තෝරාගත් සිසු සිසුවියන් 95 දෙනෙකුට ශිෂ්‍ය නායක නිල ලාංඡන හා කබා පැලඳවීම දෙමව්පියන්ගේ සුරතින් සිදු වුණා. අම්පාර නවගම්පුර ආනන්ද බෝධි විහාරස්ථානයේ මිහිඳු මහ පෙරහැර වීථි සංචාරය කළා. විහාරස්ථානයෙන් ආරම්භ වූ පෙරහැර 7 වෙනි මාවත උස්සේ ගමන් කර 3 වෙනි මාවතින් යලි විහාරස්ථානයට ප්‍රවිෂ්ට වීමෙන් දෙමාවට පත් වුණා. නර්තන කණ්ඩායම් 37ක් මෙවර පෙරහැරට එක්ව සිටි අතර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගෝණගල සුදම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සංවිධානය කර තිබුණේ. කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ මෙහෙයවීමෙන් ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට රුපියල් ලක්ෂ 10ක් වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබා දීම පසුවිදා සිදු වුණා. රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුබුති ස්වාමින් වහන්සේ වෙත එය බහර් දීම සිදු වුණේ විදුහල්පතිනි සුමිතා ජයවීර මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය හා සිසුවියන්ගේ සහභාගීත්වයෙන්. ජාතික යවුන් සේනාංක යවුන් ශිෂ්‍ය භටයන් සඳහා පැවැත් වූ උතුරු දකුණ යා කිරීමේ තෙදින සහජීව වැඩසටහන සාර්ථකව නිමවට පත් වුණා. පළමු දිනේ පිළිගැනීමේ උත්සවයක් දෙවුලුපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්ුණේ උතුරේ තරුණ තරුණියන්ට ආශ්වාදයක් ගෙන දෙමින්. යවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩිය සුජීව රත්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අඩුවදැම් ලැබී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් මහනුවර ගුරු දිනේදී පැවැත්ුණා. තරුණ ව්‍යවසායකයෙකු වන සචිත්‍ර සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. මෙම පවුල් සඳහා දිව ආහාර වේලක් ලබා දීමද මීට සමගාමීව සිදු කෙරුණා.